って、ラリーベッドのシーンが出てくる番組。ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දොම්පේ බස් නැවතුම් පුලාසල පැවති පුළුවන් ශ්‍රී ලංකා ජනරැලියට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. ආග්‍රා මාති දිනේෂ් ගුණවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. මැති ඇමතිවරුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ නියෝජිතින් රැසක් ජනහමුව ඇමතුවා. හරි නායකත්වයක් දුන්නේ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමාට මේ ඇමති මණ්ඩලය ශක්තියක් වෙලා එතුමාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න පුළුවන් වුණ නිසා අපිට අවුරුදු දෙකම මාර්ගෙන් මේ රට බේරගන්නට පුළුවන් වුණා. දුරදක්නා නුවණක් ඇති එවාගෙම සැලැස්මක් තියෙන රට ගැන ආදරයක් තියෙන රට කොතනටද යන්න ඕනේ කියන දර්ශනයක් තියෙන නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. තාක්ෂණයත් එක්ක ඉදිරියට යන තරුණ පරපුරක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අන්න ඒක හදන්නේ කෑරගල ජනාධිපතිතුමා නිර්මාණය කරන ආයෝජන ප්‍රවර්ධන නැත්නම් BOI zone එකේ අලුතෙන් ව්‍යාපාර එනවා, අලුතෙන් රැකී රක්ෂා එනවා, අලුතෙන් තාක්ෂණයත් එක්ක ඉදිරියට යන කෘත්‍රිම බුද්ධිය හා සම්බන්ධ සමාගම් වෙනවා, ඩේටා සයන්ස් ගැන කතා කරන සමාගම් වෙනවා. ඉතින් මේ සමාගම් ටික ඇවිල්ලා තමයි අපිට අවස්ථාව තියෙන්නේ ඔන්න ලෝකෙත් එක්ක ඉදිරියට යන්න. මං දේශපාලනේ සදාට මතාරින්න හිටියේ ඒ මොකවත් නෙමෙයි, කුහක දේශපාලනේ මට කරන්න බැරි හින්දා අම්මේ තාත්තේ මිත්‍රවරුනි. අපි දේශපාලනේ කරලා අපේ අහිංසක මිනිස්සුන්ට ගුටි ගස්සවනවා නම්, රවට්ටනවා නම් අපි මොකටද දේශපාලනේ කරලා? අද අපි ගත්ත තීන්දුව හරි. මොකද රනිල් වික්‍රමසිංහ මැතිතුමාවට පස්සේ තමයි මේ අහිංසක මිනිස්සුන්ට නැවත ජන ජීවිතය උදා වුණේ. ඒ හින්දා අපිත් එක්ක ඉන්න මේ අමාරු වෙලාවේ ඇවිල්ලා අපි කොහොම හරි ශක්තිමත් කරපු ඒ ආදරණීය නායකයා එනකන් ඔබතුමාලා අඩියක්වත් එල්ලෙන්නේ නැහැ කියන ඒ දැඩි විශ්වාසය මට තියෙනවා කියලා මම ඔබ තමුන්නාසලට කියනවා. අපේ රටේ එදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ හිටියා, නාමල් රාජපක්ෂට ඇමතිකම් පහක් එක්ක කැබිනට් එකේ හිටියා. රටේ මිනිසුන්ගේ කෘෂිකර්මික පෝර පිළ ප්‍රශ්නේ පිළිබඳව විසඳුම් ලබා දෙන්න බැරි වුණා. අපේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගිහින් කිව්වා ගොවින්ගේ ප්‍රශ්නේ අපිට විසඳලා දෙන්න බැරි වුණා. ඒ වගේම ගුරුවරුන්ගේ ප්‍රශ්නේදී ආවා වැටුප් විෂමතාව පිළිබඳව පැන නැගිච්ච ගැටලුවේදී අපි කමිටුවක් හදලා දුන්නා මේ කමිටුවේ වාර්තාව හදලා ක්‍රියාත්මක කරන්න කියලා, කරගන්න බැරි වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයේ යටතේ අපි රට ගොඩ ගන්න අපිට පුළුවන්කම ලැබුණා. බාණ්ඩ මිල අඩු වෙනවා, වැටුප වැඩි වෙනවා, ජනතාවට ජීවත් වෙන්න පුළුවන් පරිසරය මේ ක්‍රමවේදය තුළ නිර්මාණය වෙනවා. ඊළඟ සති දෙකේදී බදුවලටත් සහනයක් එන්න පුළුවන්. දැන් ඒ ගැන සාකච්ඡා කරගෙන යනවා. අපේ රටේ පොදු ජනතාවට, අපේ තරුණ පරම්පරාවට, අපේ මාතෘභූමියේ දියුණුවට හවුල් විය හැකි අමාරු කාලේ ඉවර කරලා ජයග්‍රාහී කාලයට ගමන් කරන මාවත ශක්තිමත් කරන ජයග්‍රහණය ඇති කිරීමේ අවස්ථාවට අපි පැමිණ තිබෙනවා. මේ ඉතිහාසගත ඡන්දය අපේ රටේ පක්ෂයකට පමණක් නොව මේ රටේ ජාතික නායකයෙකු හැටියට රාජ්‍ය පවත්වාගෙන යැකි, රාජ්‍ය සංවර්ධනයේ ගමන් කරවේ හැකි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මහා විජයග්‍රහණයට අපි සමග, රටවැසි සියලු දෙනා සමග ඔබ සම අත්වැල් බැඳගෙන ඒ ජයග්‍රහණය ශක්තිමත් කරන්න කැප වෙන්න කියලා ආයාචනය කරමි. සුමන්දන් මන්තුමා කිව්වා අගමැතිතුමා අයින් වුණොත් ඔබතුමන්ලා ඉඩ දෙන්න ඕනේ කියලා විපක්ෂ නායකතුමාට අගමැතිවෙන්ති. අපිට ප්‍රශ්නයක් නෑ, මං කොහොමද ආණ්ඩුවක් හදන්නේ? මට කවුද ඉඩේ කාලේ චිට් මන්ත්‍රී මං විතරයි. තජබේ සමහරක් මට කතා කරන්නත් බයයි ඒ කාලේ. ඉතින් මේ අය එක්ක කතා කර, ආණ්ඩුවක් කතා කර කාලේ ගත කරේ. අඟහරු අද මං හිතුවා ඇය අරගනි, මමත් උදව් කරන්නම් කියලා. හැන්දෑ වෙනකොට කියනවා සජිත් මේක බාර ගන්න බයයිලු විපක්ෂ නායකතුමා. ඊළඟ දවසේ ෆීල් මාෂල් සරත් ෆොන්සේකාත් ගියා ඔය තනතුර අරගන්න කියලා. එතුමටත් මේක හදන්න බෑ කිව්වා. අනුර දිසානායකලා තීන්දුව කර අපි ඉල්ලන්නේවත් නෑ කියලා. මට කෝල් එකක් එනවා ජනාධිපති එන්න කියලා. මං දන්නා වැඩේ වැරදිලා තියෙන්නේ, මේක තව ටිකක් කාල ගියානම් හරි අච්චාරුවක් වෙනවා මේ රට. ඉතින් මට ප්‍රශ්නේ මං එක්ක යන්න මට අපුඩි ගහන්න එක්කෙනෙක්වත් නෑ.
චියර් කරන්න එක්කෙන්නේ මං තනියම. ඉතින් තනියම ගිහින් මම දිවුරුම් දීලා ආවා. එතකොට තමයි මෙතුමලා ඔක්කොම අපි ආණ්ඩුවට එකතු වුණේ. ආපහු ජූලි 9 වෙනිදා අපේ ගෝඨාභය ජනාධිපති ඉල්ලාස් වුණා. ඉතින් මමයි වැඩ බලන්න තිබුණේ අගමැති හැටියට. ඒක සජිත් ඇවිල්ලා කව නෑ ඔබතුමා ගන්න එපා. අයිලාස් ඇත්තේ මං ක ඔබතුමා ගන්නවද? නෑ මං ගන්නෑ. අනුරෙන් ඇහ ඔයා ගන්නවද? නෑ මං ගන්නෑ කිව්වා. කවුද ගන්න කියලා? කතානායකතුමා. කතානායකතුමාගේ මම මේක ගන්නෑ. මට මේක කරන්න බෑ. ඉතින් ඔහොම ඒගොල්ල කතා කරලා වාද කර හිටියද මිනිස්සු ආවා පාර්ලිමේන්තුව වටලන්න. ඒ පාර මොකද්ද උනේ? පාර්ලිමේන්තුව වටලන්න එනකොට පාර්ලිමේන්තුව ඇතුලේ නායක ඔක්කොම දිව්වා. දුවන සිටිත තියෙන්නේ. හා ඉතින් දිව්වයන් පස්සේ මම හමුදාපතිට කිව්වා මේක නවත්තන්න. මං ඒක නැවැත්තුවේ නැත්තම් අද ලංකාව බංග්ලාදේශ වාගේ. පාර්ලිමේන්තුවක් නැහැ කවුරුවත් නැහැ. ඒ ආණ්ඩු අරන් තමයි අපි මේක දිනු කරලා තියෙන්නේ. මට ඕනේ මේ රටේ ආර්ථිකය තවත් ශක්තිමත් කරන්න.